are watching Educational Broadcasting Channel. අයිබුවන් මිත්තේ අද TBC මාධ්‍ය ජාලයේ ඔස්සේ ක්‍රියාත්මක වන හයි ශ්‍රේණියට අදාළව ගණිත විෂයයටදී මීළඟ පාඩම් මාලාව සමග සමය ඔබට සම්බන්ධ වෙන්න ඉන්නේ අද අපි කරන්න බලාපොරොත්තු වෙන පාඩම් කොටස තමයි තේරීම කියන පාඩම් කොටස ඒකට අදාළ අපි අවශ්‍ය කරන දේවල් මීළඟට සාකච්ඡා කරමු පාඩම් මාතෘකාව තමයි තේරීම හරි පහසු පාඩමක් හය පන්ති දූල පුතාලා උංගුල්ලෝ උගලන් හිතන්න අම්මා ගෙනවා මේ පොලට ගිහිල්ලා එළවලු මල්ලා මේ එළවලු මල්ලේ තියෙනවා එළවලු මල්ලා කියනවා එළවලු මල්ලේ තියෙනවා මෙන්න මේ જાති ටික එළවලු මල්ලා කියනවා එළවලු මල්ලේ මෙන්න මේවා ඔක්කොම තියෙනවා අම්මා පොලට ගිහිල්ලා කියනකොට බඩු මේ සිය මෙන්න මේ දේවල් ටික ඔක්කොම අරගෙන එනවා කැරට් ගේනවා බීට් ගේනවා අවත් ගේනවා පේර ගෙඩියකුත් අරගෙන එනවා තව මේකේ තියෙනවා ලීක්ස් මේකේ තව බෝංචි තියෙනවා තව ඇපල් ගෙඩි දෙක තුනකුත් තියෙනවා මෙන්න මේ ටික අම්මා ඔක්කොම බෑග් එකක දාගෙන එනවා අම්මා බෑග් එකක දාන් ඇවිල්ලා ගෙදරදි කියනවා මේ ටික අම්මා කියනවා උදේ මට මේක ගොඩවල් දෙකකට වෙන් කරලා දෙන්න මොනවා හරි ලක්ෂණ පදනම් කරගන්න. උගල කොහොමද මේක වෙන් කරන්නේ? අම්මා පොලට ගිහිල්ලා මේ බඩු අරගෙන එනවා. බෑග් එකේ දාගෙන එන්නේ. අම්මා ගෙනාපු මේ ද්‍රව්‍යවල විශේෂත්වයක් තියෙනවා. මොකද්ද තියෙන විශේෂත්වය? අපිට පහසුවෙන් මේ ගොඩවල් දෙක වෙන් කරගන්නට පුළුවන්. අපි දැන් වෙන් කරන්නයි හදන්නේ, තෝරන්න හදන්නේ. එහෙනම් අපි මේ ගොඩවල් දෙක වෙන් කරමු. කොහොමද දුවේ පුතේ මේක තෝරන්නේ? මේක වෙන් කර ගන්නට පුළුවන් මොනවද? කැරට් තියෙනවා, පේර තියෙනවා, බීට්, ලීක්ස්, ඇපල්, බෝංචි, අඹ. මේවා කියනකොටම අපිට තේරෙනවා මෙතන තියෙනවා ප්‍රධාන වශයෙන් ප්‍රධාන ලක්ෂණ අනුව වෙන් කරන්න පුළුවන් ගොඩවල් දෙකක්. මොනවද එහෙනම් මේකේ තියෙන ගොඩවල් දෙක? මේකේ අම්මා ගෙනල්ලා තියෙනවා, එළවලු ගෙනල්ලා තියෙනවා, පළතුරු ගෙනල්ලා තියෙනවා. එහෙමනම් මේ අම්මා ගෙනාපු මේ බෑග් එකේ තියෙන එළවලු සහ පළතුරු කියලා අපිට ගොඩවල් දෙකකට වෙන් කරන්නට පුළුවන්. එහෙනම් අපි වෙන් කරමු. මේක වෙන් කරනවා එක ගොඩක්. මේ ගොඩේ තියෙන අපි සාමාන්‍ය මෙහෙම ලියන්නේ නැහැ මේක. මේක ලියන්නේ මෙන්න මෙහෙම. මේක ලියුද්දි හැම මේ මේ ගොඩේ මෙතන තියෙන එළවලු කියලා මෙතන ලියනවා පළතුරු කියලා. එළවලු සහ පළතුරු කියලා ලිව්වොත් පොඩි ගැටලුවක් තියෙනවා. ඇයි ඒ? එළවලු සහ පළතුරු කියලා ගොඩවල් දෙකකට වෙන් කළාම මේ ගොඩේ තියෙන එළවලු විතරක් නෙමෙයි පළතුරු විතරක් නෙමෙයි අනිකුත් පළතුරුත් අපි මේකට අයිති වෙනවා. දැන් මේ ගොඩේ තියෙන කැරට්, බීට්, ලීක්ස්, බෝංචි කියන එළවලු විතරයි. එළවලු ගොඩට මේ ටික දැම්මොත් තවත් එළවලු තියෙනවා. ඒ නිසා අපි මෙහෙම වෙන් කරනකොට මූලිකම දේ තමයි මේ ගොඩේ තියෙන ඒවායන් තමයි වෙන් කරන බව ප්‍රකාශ කරන්නට ඕනේ. එහෙනම් අපි ලියන්නට වෙනවා නිකන් එළවලු පළතුරු නෙමෙයි මෙම සමූහේ නැත්නම් මේ ගොඩේ තියෙන මේ සමූහේ මෙම සමූහේ තියෙන එළවලු මෙම සමූහේ තියෙන එළවලු සමූහේ ඇති එළවලු එහෙනම් මේ සමූහයේ තියෙන එළවලු මොනවද? මේ සමූහයේ තියෙන එළවලු ටික කැරට් තියෙනවා, බීට් තියෙනවා, ලීක්ස් තියෙනවා, බෝංචි තියෙනවා. මෙන්න මෙව සමූහයේ තියෙන දු. මෙන්න එක ගොඩයි. එන අනික් කොට ලියනවා නිකම්ම පළතුරු කියලා ලියන්නේ නැහැ හේතුව පළතුරු කියලා කිව්වොත් තව ගොඩාක් පළතුරු වර්ග තියෙනවා අපි තෝරන්නේ මේ ටිකෙන්නේ ඒ නිසා අපි ලියනවා මෙම සමූහයේ ඇති පළතුරු
එනම් මෙම සමූහයේ තියෙන පළතුරු තමයි අපි ලිව්වා අඹ තියෙනවා පීර තියෙනවා ඇපල් ඔන්න කාට දෙයකට වර්ග කළ ඉවරයි මේක තමයි අපි තෝරනවා කියලා කියන්නේ මේ පාඩමේ ප්‍රධාන දේ ඔයදී දෙන සමූහයක් අරගෙන ඒ සමූහයේ තියෙනවා ගොඩවල් දෙකකට එහෙම නැත්නම් ගොඩවල් තුනකට වගේ වෙන් කරන එක නැත්නම් ගොඩවල් හතරකට අපිට දීලා තියෙන ප්‍රමාණ අනුව අපි මේකෙන් මේ කොටසින් අඳුරගන්න යම්කිසි ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් පදනම් කරගෙන වෙන් කිරීම තමයි කරන්න තියෙන්නේ මේ අපි සරල උදාහරණයක් ගත්තා උඹලට මේ පාඩම හරි පහසුයි උඹලෝ දන්නවා උඹලෝ පහේ පන්තියේ අතරේ පන්තියේ විවිධ දේවල් වෙන වෙන ආකාරයට තෝරලා තියෙනවා උඹලෝ gedara addekim තියෙනවා ඒ සියල්ල භාවිත කරලා මේ වගේ වෙන් කරන්නයි තියෙන්නේ අපි තව උදාහරණයක් ගමු අපිට තියෙනවා මම මෙහෙම නම් ටිකක් කියන අලියා ඉන්නවා පරවියා ඉන්නවා නෑ ගිරවයි ගැරන්ඩියයි කොටියයි ඉන්නවා තව ඉන්නවා මයිනා ඉන්නවා සිංහය පොළඟ මෙන්න තියනවා එක සමූහයක් මට මේක වෙන් කරලා ඕනේ ගොඩවල් 1යි 2යි 3යි මට ගොඩවල් 3කට වෙන් කරලා ඕනේ දෙවෙනි දැන් චුට්ටක් හොඳට බලන්න මේ ගොඩේ තියෙන සියලුම ඒ වර්ගන ගොඩවල් 3කට ඕනේ පැහැදිලිව වෙන් කරගන්නට ඕනේ ලක්ෂණ එකක් හෝ කීපයක් පදනම් කරගෙන දැන් කොහොමද මේක වෙන් කරන්නේ උඹලා පොඩි උත්සාහයක් ගන්න බලන්න උඹලා අරගන්න බලන්න මොකක් හරි උත්සාහයක් අලියා ඉන්නවා පරවියා ඉන්නවා නයා ගිරවා ගැරන්ඩියා කොටියා මයිනා සිංහයා සහ බොළඳ පැහැදිලිව වෙන් කරන්න ඕනේ මට පොඩ්ඩක් තුන දැන් බලමු අපි එහෙනම් මේ කොටසේ තියෙනවා ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන් මේක ඉන්නවා අලියා සිංහයා කොටියා අලියායි සිංහයායි කොටියායි අපිට එක කොටකට දාන්න පුළුවන් ගිරවයි මයිනායි පරදී තව ගොඩකට දාන්න පුළුවන් පොළඟයි ගැරන්ඩියයි නයයි තව ගොඩකට දාන්න පුළුවන් එහෙනම් මොනවද මේ ගොඩවල් පැහැදිලිවම ලියන්න ඕනේ මෙම සමූහයේ ඇති මේ සමූහයේ තියෙන මයින ගිරවා පරවියා මොකද මේ පක්ෂි මෙම සමූහයේ ඇති පක්ෂි මෙම සමූහයේ ඇති පක්ෂීන් තමයි පරවියා ඉන්නවා ගිරවා ඉන්නවා මයින ඉන්නවා මේ සමූහයේ ඉන්න පක්ෂි ඊළඟට අලියා සිංහයා කොටියා මෙම සමූහයේ සිටින්න අපිට ගත හැකි කකුල් හතරේ සතුන් එව නැත්තම් සිව්පාව මෙම සමූහයේ සිටින සිව්පාව
මෙම සංවේන සිව්පාව අලියා ඉන්නවා පොටියා ඉන්නවා සිංහ වෙන්කලා ඊළඟ කොට තව එක කොටයිදී නයා ගැරන්ඩියා පුළඟ මේ සමූහයේ ඉන්න මේගොල්ලෝ කොහොමද යන්නේ බඩ ගාගෙන යන්නේ බඩ ගා යන සතුන් එහෙම නැත්තම් උරගයි මෙම සමූහයේ සිටින සමූහයේ සිටින උරගයි මෙම සමූහයේ සිටින උරගයි මෙම සමූහයේ සිටින උරගයින් තමයි නයා ගැරන්ඩියා පුළඟ ඔන්න කොටවල් තුනකට වෙන් කළා මේ සමූහයේ ඉන්න අපි වෙන් කළා මෙම සමූහය දීපක්ෂීන් වෙන් කළා මෙම සමූහයේ සිටින සිව්පාව වෙන් කළා මෙම සමූහයේ සිටින උරගයින් වෙන් කළා මේ වගේ දෙන සමූහයක් විවිධ ගොඩවල් වලට අපිට යම් කිසි ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් පදනම් කරගෙන මේ විදිහට වෙන් කරන්නට පුළුවන් අපි තව උදාහරණයක් බලමු නැවක් තියෙනවා කාරයක් තියෙනවා ලොරියක් තියෙනවා බසයක් තියෙනවා තව තියෙනවා හෙලිකොප්ටරය හෙලිකොප්ටරයක් තියෙනවා ඔරුවක් තියෙනවා නැවක් තියෙනවා කාරයක් තියෙනවා ලොරියක් තියෙනවා බස් එකක් තියෙනවා හෙලිකොප්ටරයක් තියෙනවා ඔරුවක් තියෙනවා ජෙට් යානයක් තියෙනවා ඔරුවක් තියෙනවා ජෙට් යානයක් තියෙනවා තව බෝට්ටුවක් තියෙනවා තව වෑන් රියක් තියෙනවා මෝටර්සයිකලයක් තියෙනවා එහෙනම් දැන් නැවත මම සමූහයක් දීලා තියෙනවා මේ සමූහයෙන් දුවේ පුතේ මට කොටවල් තුනකට වෙන් කළා උන්ට බලන්න නැවත තියෙන ඒවා නැව කාරය ලොරියක් තියෙනවා බස් එකක් තියෙනවා හෙලිකොප්ටරය ඔරුව ජෙට් යානය බෝට්ටුව වෑන් රිය මෝටර්සයිකල් මට නැවත කොටවල් තුනකට මේක වෙන් කළා එනා කොහොමද වෙන් කරන්නේ නැවත කොටවල් තුනකට පොඩි උත්සාහයක් ගන්න බලන්න මෙම සමූහයේ ඇති කියලා වෙන් කරන්නට වෙනවා මෙම සමූහයේ ඇති ගොඩයි ගොඩවල් දෙකයි ගොඩවල් තුනකට පැහැදිලිව වෙන් කරනවා මෙම සමූහයේ ඇති මොනවද වේපුතේ වෙන් කරන්න පුළුවන් එනත් මෙම සමූහයේ තියෙන අපිට පැහැදිලිව පේනවා මේ සියල්ලම වාහන. උතර මේවා ගමන් කරන ස්ථාන අනුව තමයි මේක වෙන් කරන්න තියෙන්නේ නේද? එහෙනම් අපිට පැහැදිලිව පේනවා නැව ඔරුව සහ බෝට්ටුව මේ තුනම ජලයේ ගමන් කරන වාහන. නැවයි, ඔරුවයි, බෝට්ටුවයි. පැහැදිලිවම අපිට පේනවා මේම සමූහයේ තියෙන ජලයේ ගමන් කරන වාහන. ඊළඟට අපිට හම්බ වෙනවා මේම සමූහයේ තියෙන
කාරය ලොරිය බස් වෑන් රිය මෝටර් සයිකල් මේ සියල්ල පාරේ ගමන් කරනවා මෙම සමූහය ඇති පාරේ ගමන් කරනවා එනම් හෙලිකොප්ටරය සහ ජෙට් යානය මෙම සමූහයේ තියෙන අහසේ ගමන් කරනවා ඔය විදිහට මේක කාණ්ඩ තුනකට වෙන් කරන්නට පුළුවන් අපි තව උදාහරණයක් බලමු මට මේ සමූහය ගොඩවල් තුනකට වෙන් කරන්නට ඕන. එන මේ සමූහය ඔයගොල්ලෝ පොඩි උත්සාහයක් අරන් බලන්න මොනවද මේ කොටස වෙන් කරන්න පුළුවන් ගොඩවල් තුන. තුර මෙව සමූහයේ තියෙන වර්ග තුනක් තියෙනවා. මේ සමූහයේ තියෙනවා සිංහල අකුරු තියෙනවා. දමිල අකුරු තියෙනවා. ඒ වගේම ඉලක්කම් තියෙනවා. එහෙනම් මොනවද දුවේ පුතේ අපිට වෙන් කරන්න පුළුවන් ක්‍රම තුන? එකක් තමයි මෙම සමූහයේ ඇති සිංහල අකුරු. එහෙනම් 1යි 2යි 3යි 4යි. මේවා සිංහල අකුරු. මෙම සමූහයේ ඇති සිංහල අකුරු. එක ගොඩක්. එහෙනම් අනිත් ගොඩ තමයි මෙම සමූහයේ ඇති දෙමළ අකුරු මෙම සමූහයේ ඇති දෙමළ අකුරු. නා ඊළඟ කොට වෙන් කරන්නට පුළුවන් මෙම සමූහයේ ඇති ඉලක්ක. එනම් මෙම සමූහයේ ඇති සිංහල අකුරු ප ම න ර. ඒ ටික ලියවෙන්න ඕනේ ඒකනේ. මෙම සමූහයේ ඇති දෙමළ අකුරු ම ස ක ව කියන අකුරු ලියන්නට ඕනේ. එනම් මෙම සමූහයේ ඇති ඉලක්කම් 4 8 3 නැවත 8 ඉලක්කමක් තියෙන්නේ මම මේ ඉලක්කම 9 කියලා වෙනස් කරන්නම් 4 8 3 සහ 9 ඔය විදිහට මෙම සමූහයේ තියෙන ඉලක්කම් වෙනස් ඉලක්කම් වෙන් කරලා ගන්න පුළුවන් අපි තව එක උදාහරණයක් සාකච්ඡා කරමු අපි මීට ඉහත ඉගෙනගත් පාඩමත් එක්ක සම්බන්ධ කරගමු බලන්න පහ හතරෙන් තුන හය අටෙන් එක තුන පහෙන් දෙක එකොළහෙන් හතර දහය පොඩි කොටසක් ගමු මම මේ කොට ගොඩවල් දෙකකට මෙම සමූහය ගොඩවල් දෙකකට වෙන් කර ගන්නට ඕන මේ සමූහය කොහොමද මේ පුතේ අපි ගොඩවල් දෙකකට වෙන් කරන්නේ මේ සමූහයේ තියෙන මේ කොටස ගොඩවල් දෙකකට අපි වෙන් කරමු ප්‍රධාන වශයෙන් අපිට මේක වෙන් කරන්න පුළුවන් අපිට පැහැදිලිවම පේනවා 5 3 6 සහ 10 කියන්නේ මේවා භාග සංඛ්‍යා නෙමෙයි හතරෙන් තුන පහෙන් දෙක එකොළහෙන් හතර අටෙන් එක මෙතන තියෙනවා එතන තියෙනවා කොහොම භාග සංඛ්‍යා එහෙනම් අපිට මේ ගොඩවල් දෙක වෙන් කරන්න මේක ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන් ලක්ෂණ පදනම් කරගෙන එක ගොඩක් වෙන් කරනවා මෙම සමූහයේ ඇති පූර්ණ සංඛ්‍යා එන අනිත් ගොඩ වෙන් කරන්නට පුළුවන් මෙම සමූහයේ ඇති භාග සංඛ්‍යා මෙම සමූහයේ ඇති භාග සංඛ්‍යා
එනවා මෙම සමූහය ඇති පූර්ණ සංඛ්‍යාවලට එනවා 5 3 10 සහ 6 එනවා මෙම සමූහය ඇති භාග සංඛ්‍යාවලට එනවා 4 3 5 2 11 තුර භාග සංඛ්‍යා සහ පූර්ණ සංඛ්‍යා විදිහට මේ කොට වෙන් කරන්නට පුළුවන් මෙම සමූහය වෙන් කළා දාලට පුළුවන් අපි ඒකම උදාහරණයක් හතින් එක ව නමින් එක මේ සරල උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරගෙන යන්න. මේ කොටසේ තියෙන මේ සමූහයේ තියෙන මේ සංඛ්‍යාත්මක සහ අක්ෂර මේවා ගොඩවල් දෙකකට වෙන් කරන්නට ඕන. නම් කොහොමද මේක ගොඩවල් දෙකකට වෙන් කරන්නේ? මේකත් පුළුවන් අපිට උනම් විවිධ ක්‍රමවලට වෙන් කරන්න. මේකේ තියෙනවා සිංහල අකුරු. අපිට උනම් කිසි ගැටලුවක් නැහැ සිංහල අකුරු ටිකේ ගොඩට දාන්න. අපිට උනන ලිව්වගේ 7 එක 12 එක මෙන්න මේ 7 17 එක ගමු 7 එක 9 එක 12 එක සහ 17 එක භාග සංඛ්‍යා විදිහට ලියන්න පුළුවන් අපි ඉස්සෙල්ල පාඩමේ මේ જાතියේ විශේෂත්වයක් දුන්නා ලව එක වූ භාග මොන භාග කියලා කිව්වද ලව එක වූ භාග කිව්වා ඒකක භාග කියලා ඒ නිසා අපිට උනන මේක විශේෂයෙන් වෙන් කරන්න පුළුවන් ඒකක භාග මෙම සමූහයේ ඇති ඒකක භාග මෙතන තියෙන සිංහල අකුරු මෙම සමූහයේ තියෙන සිංහල අකුරු එතකොට ප ප ය ව කියන අකුරු ටික මෙම සමූහයේ තියෙන ඒකක භාග 7 එක 9 එක 12 එක සහ 17 එක ඒ කොටස වෙන වෙනවා එහෙනම් තව එක උදාහරණයක් සරල උදාහරණයක් බලමු මේ කොටස නාමයෙන් පහම හතෙන් තුන නාමයෙන් දෙක හතෙන් හතර 11න් පහම හතෙන් එක 11න් හතර මෙහෙම භාග සංඛ්‍යා ටිකක් දුන්නොත් කොහොමද අපි ගොඩවල් තුනකට වෙන් කරන්නේ තියෙන භාග සංඛ්‍යා දිහා හොඳට අවධානය යොමු කරන්න 9න් 5 7න් 3 9න් 2 7න් 4 11න් 5 7න් 1 සහ 11න් 7 අපිට පැහැදිලිවම පේනවා මේක ගොඩවල් තුනකට වෙන් කරන්නට පුළුවන් ලව යනුව පුළුවන්ද කියලා බලන්න ලව යනුවෙන් කරන්න අපහසුයි හරය දිහා පොඩ්ඩක් බලන්න මේකේ තියෙනවා හරය 9 වෙච්ච ඒවා 9 වෙච්ච තත්ත්ව භාග තියෙනවා නැත්නම් නියම භාග. හරය 7 වෙච්ච ඒවා තියෙනවා. හරය 11 වෙච්ච භාගත් තියෙනවා. එහෙනම් මේක කොටවල් තුනකට වෙන් කළ හැකි මෙම සමූහයේ තියෙන හරය 9 වෙන තත්ත්ව භාග නැත්නම් නියම භාග. මෙම සමූහයේ තියෙන හරය 7 වෙන තත්ත්ව භාග. මෙම සමූහයේ තියෙන හරය 11 වෙන තත්ත්ව භාග. ඔන්න මේ විදිහට දුවේ පුතේ අපිට මේ පාඩමේදී අපිට දෙන සමූහයක් ගොඩවල් එක දෙකකට නැත්නම් තුනකට හෝ ඊට වැඩි ගණනකට යම් කිසි ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් පදනම් කරගෙන මේ විදිහට වෙන් කරන්නට පුළුවන්. ඒතර මේ විදිහට වෙන් කරලා පැහැදිලිවම අනිවාර්යයෙන්ම ලියන්න ඕන කොටස තමයි මෙම සමූහයේ ඇති. මොකද අපි තෝරන්නේ මේ කොටසකින් පමණයි. ඒ නිසා පැහැදිලිව ලියවෙන්න ඕනේ මෙම සමූහයේ ඇති ඒ අදාළ ලක්ෂණ හෝ ලක්ෂණ පදනම් කරගෙන දීලා තියෙන ලක්ෂණ අනුව වෙන් කරන්නට ඕනේ. එහෙනම් දුවේ පුතේ උඹලන්ට හයි ශ්‍රේණියට අදාළව 10 පාඩමේ තේරීම පාඩමේ සියලුම අභ්‍යාස කරන්නට පුළුවන්. 10 අභ්‍යාසය සම්පූර්ණ කරගන්න උඹලට මොන හරි ගැටලුවක් මතු වුණොත් අපගේ මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය වන ඒ දුරකථන අංකයට
ඇමතුමක් දීලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ निराකරණය කරගන්න වෙන ඔබ සියලු දෙනාගේ පිල්ලා සිටිනවා එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ මේකේ අභ්‍යාස ටික નિවැරදි කරලා පුහුණු වීම කරන්න මේක ඉතාමත්ම ලේසි පාඩමක් එහෙනම් දුවේ පුතේ අපි මීළඟ පාඩම සමග ඊළඟ අවස්ථාවේදී අපි හමු වෙමු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්